පසුගිය 28 වෙනිදා රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් අනතුරකට ලක් වුණා. ඉතින් මේ ගැන ඔහු හා ඔහුගේ බිරිඳ කියන්නේ මෙමන් කතාවක්. රවීන්ද්‍ර අනතුරකට ලක් වෙනකොට පාන්දර 4ට විතර ඇති ඒ මොහොතේ අම්මට කතා කරලා මෙහෙම ඇක්සිඩන්ට් එකක් වුණා කියලා කිව්වා. ඒ වෙලාවේ මඩ සෙනඟ කතා ගන්න සද්දෙත් ඇහෙනවා. මෙහෙම කරන්න මේ පැත්තෙන් ගන්න වගේ දේවල්. කොහොම හරි අනතුරුණු ප්‍රදේශයේ ජනතාව ඉක්මනින් රවිව හොරණ රෝහලට ඇතුළත් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබ්බා. මම යනකොටත් වෛද්‍යවරු අවශ්‍ය පරීක්ෂණ කළා. ඔහුට අනතුරක් නැති බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම ජනක ප්‍රේමලාල් කපිල මැද්දෙගොඩ ඇතුළු රාජ්‍ය කපුරු නාට්‍ය කණ්ඩායමේ කට්ටියම ඇවිත් නිකන් නෙමේ පවුල් පිටින්ම කරදරයක් වුණු වෙලාවට එහෙම කට්ටිය ඉන්න එක හිතට හරි හයියක්. අපේ පුතා කසුන් උපාධිය අවසන් කරලා ඕස්ට්‍රේලියාවට ගියා. එම් මේක කරන්න මෙල්බන් වල තමයි යා දැන් ඉන්නේ. මේ ආරංචිය දැනගත්ත ගමන් එයා එන්න හැදුවා. ඒ තමාරුවක් නැති නිසා අපි එන්න එපා කිව්වා. මොකද කොහොමත් එයා ළඟදී එන්න යොදාගෙන තියෙන්නේ. මම විශ්වාස කරනවා මමයි පුතයි ගොඩක් පින් කරලා තියෙනවා කියලා. ඒ නිසා තමයි මේ තරම් ලොකු අනතුරක් වෙලත් රවීන්ද්‍රට තුවාලයක්වත් නැතුව ජීවිතේ බේරුණේ. සිදු වූ අනතුර ගැන රවීන්ද්‍ර යසස් මහතා කිව්වේ මෙහෙම කතාවක්. මම ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ගෙදර යන්න ගියේ. කුඹුරු ගොඩදී පාර හරහා සතෙක් පැන්නා. මට මතක හැටියට ටිකක් ලොකු කලවැද්දෙක් වෙන්න ඇති. මම සතා බේරගන්න පාර අයිනට ගත්තා. ඒත් එක්කම හිතාගන්නවත් බැරි විදිහට වාහනේ ලිස්සුවා. ගිය වේගෙන්ම ගිහින් කුඹුක් ගහක වැදුනා. මම ගෙදරට කතා කරලා විස්තරේ කිව්වා. විනාඩි ගණනකින් ඇම්බියුලන්ස් එකකුත් ආවා. කඹුරුගොඩ මිනිස්සු මාව හොස්පිටල් එකට ගෙනියනකොටත් මට හොඳට සිහිය තිබුණා. ඇඩ්මිට් කරනකොට රත්තරන් බඩුවලට මොකද කරන්නේ කියලා එයාලා ඇහුවා. මම කිව්වා ඔයගොල්ලෝ තියාගන්න කියලා. ඒ කිසිම දෙයක් අඩුවක් නැතුව පරිස්සම් කරලා තිබුණා. ඒ නිසා මම හැමදෙනාටම ස්තුති කරන්න ඕනේ. මාව ඇතුළත් කරපු වෙලාවේ ඉඳලා හොරණ ස්පිතාලයේ සුළු සේවකයාගේ ඉඳලා හැම කෙනෙක්ම මට හොඳට සැලකුවා. විශේෂයෙන් වෛද්‍යවරු අවශ්‍ය හැම පරීක්ෂණයක්ම කරලා මට ප්‍රතිකාර කරා. ඒ හැම දිනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.